අනාගත පරපුරට උරුම වෙච්ච මේ උරුමයන් විනාශ කරලා දාලා Taman කොහොමාරි හරි හම්බ කරගෙන ධනවත්ත්වවත් පොසත්තු බවට පත් වෙනවා. ඒක තමයි ආණ්ඩුවේ අරමුණ. එතනින් නවතින්නේ නැහැ. ඔවුන් මේ දිත්ත පුරවැසිභාවය ගැන මේ තරම් කෑමොර ගැහුවේ වෙන කාරණාවක් නිසා නෙවෙයි මේ විනාශය සිද්ධ කරලා යම් දවසකදී ඔවුන්ට ජනතාව නිසි උත්තර දීලා ගෙදර යවුවයින් පස්සේ ඔවුන්ට මේ රටේ වාස කරන හිතේ තියෙන වැඩ අනුව කරගත්තොත් මේ රටේ වසන්න බැරි බව ඔවුන් හොඳටම දන්නවා. ඒ නිසා තමයි 20 ඇතුලේ දෙවැනි දිත්ත පුරවැසිභාවයේ වගන්තිය ඇතුළත් කරලා ඒකට ඉඩ අවකාශය සලසාගත්තේ. ඒ නිසා අපි මේ දුර්දහාන්ත මර්ධනකාරී ක්‍රියාපිළිවෙලින් නැත්නම් රටේ අනාගත උරුමයන් විනාශ කරන මේ ක්‍රියාපිළිවෙලින් ආණ්ඩුවට ඉවත් වෙන හැටියට අපි බොහොම අවධාරණයෙන් කියා සිටිනවා. ඒ වගේම මේ වෙනකොට මර්ධනය ඉතාමත් දරුණු විදියට ක්‍රියාත්මකව පවතිනවා. අද මාධ්‍ය දඩයම 2015ට පෙර පැවතිච්ච ආකාරයටම අද සිද්ධ වෙමින් පවතිනවා. මේ මොහොත වෙනකොටත් අපේ මාධ්‍ය සමාජ මාධ්‍ය දාලා ක්‍රියාකාරීන් දෙදෙනෙකු අපරාධාංශයට කැඳවලා තියෙනවා. 2015 2019 කාලයේදී සමාජ මාධ්‍ය දාලා හරහා වැඩිම මඩ ප්‍රහාරෙ ලක් වෙච්ච කෙනෙක් හිටියා නම් ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඔහුට කොන්දේසි විරහිතව පදනම් විරහිත චෝදනාත් එකතු කරගෙන ඔහුට දැවැන්ත ප්‍රහාරයක් කළ කර. හැබැයි කිසිම දවසක කිසිම සමාජ්‍ය මාධ්‍ය දාලා කරුවෙකු හෝ කිසිම කෙනෙක් පොලිසියකට කැඳවීමක්වත් අවම වශයෙන් සිද්ධ වුණේ නැහැ. ඒක ජනාධිපතිවරයාගේ පටන් අගමැතිවරයා අනිත් ආණ්ඩුවම දැඩි ලෙස සමාජ මාධ්‍ය හරහා විවේචන ලක් ඒ නිදහස ලබා දීලා තිබුණා. ඒ නිදහස ලබා දීලා තිබුණා. අද මේ එක ඡායාරූපයක් පළ කරයි කියලා ධනුෂ්ක රාමනායක මහත්මයාව මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකදරයව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවලා තියෙනවා. මේ ආණ්ඩුව හදන්නේ මේ මාධ්‍ය මට්ටු කරන්න, මාධ්‍ය හෙට්ටු කරන්නට මේ හදන්නේ. මේ ආරම්භයේ විතරයි. හෙට වෙනකොට මාධ්‍ය විදී මහපාරේ මැරිලා වැටෙලා හිටියොත් ඒකට පුදුම විය යුතු නැහැ. ඔවුන් මේක සාධාරණීකරණය කරන්න පුළුවන්. අපිට 3/2ක් තියෙනවා, 69 ලක්ෂයක් තියෙනවා. 3/2 69 ලක්ෂය සහ 3/2 සහ 69 ලක්ෂය බලය දුන්නේ මේ වෙනුවෙන් කියන එක ආණ්ඩුව හෙට ඇවිල්ලා ප්‍රකාශ කළොත් ඒ ගැන පුදුම විය යුතු නැහැ. Breaking.lk.